අබන් සලමද රක්ෂණවේදේ නෑත්මකහා පායෝකක දැනුම ඔබ ත අරගෙනෙන අපි අදත් විශේෂයෙන් නිෂ්පාදන තාක්ෂණ වේදය සම්බා දොලාශේනය ඉංජිනටු දක්ෂණවේද අටවැනි නිපුනතාවේ අයටතේ ඉදිරිපත් කරන විඩියෝ පාඩම් මාලාවේ තවත් වීඩියුවක් සමඟින් ඔොන්න ඔබ හ මෝට ඇවිල්ලයින්. ඇති විශේෂයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිෂ්පාද රක්ෂණවේද අප අෞද්ධ සම්බන්ධයෙන් ස් සමග දනුම් ෙදා ගනිමිඉදිය ඒ අයටතේ අත්තාාවද උපාග සම්බන්ධයෙන් තමයි අද විීඩියෝද අපි විශේෂෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන් විශේෂෙන් ඔබ දැනුවත්තේ ද අත්තාාවුද උපාංග කේපයක් ගැන අපි මූලිකව කතා කරනවා මේ මීඩියෝ හරහා. ඉ අපි බාලමු මොනවාද මේ ප්‍රධාන වශයෙන් මේ අත්තාෞද උපාංග වර්ග ක අපි කතා කරන්නවා විශේෂ මේ සැහිමි අවුදෝපාන්ග අටතරයන යතුවර්ග සම්බන්ධයෙන් යතුවර්ග ගත්හම් වදාාන වශයෙන් අපි භාවිතා කරන්නේ ද්‍යවශ්‍යිත නිර්මාණ සඳහා දැව මතුපිටක් සැහැලා ගෙවලා ඉවත් කරගන්න සැහලා ඉවත් කරගන්න තමයි අපි ප්‍රධාන වශයෙන් මේ යතුවර්ග භාවිතා කරන්න එතකොට ඒ භාවිත අවස්ථාවට අනුරූප විධ යතුවර්ග උනන්න ඔබට හඳුනාගන්න පුළුව විශේෂීෙන් අතීතයේ භාවි කරු යතුර්ග සබන්ධය වු නේති අප ඔබට යම් දැනීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන ද අතුවර්ග ගත්හම් ප්‍රදානශයෙන් වාර්ග කීපයක් අපිට හඳර ගන්න පුුවන් පලවෙනනික මට්තාම යත්ත ට අමතරෝ තට්ටුයක්ත්ත ඊට පස්සේ පිහියත්ත ලෝහයත්ත මේම ගොඩක් කලාට මේ අතීතිය ඉඳලා විකාශනය වෙලාපු යතු ඉට පසේ වර්මානය වෙනකොට මේ දැවකොටස් මේ දැව කොටස්සෙක් භාවිාවත ඇතු වෙනුවට විශේෂයෙන් ලෝහවලීම සකස් කරගු මේවාගේ අතුවයන්ත්‍ර යතු නිෂ්පාදනයට ආව භාවිතේයටටාව ඉට පස්සේ තමයි පවටූල්වටාව අපි කලින් පවටූල් ගැන කතාරපු නිසා සමහවිට ඔන්න උබතඳ දකින්න ඇති ඒවටාව මේවත්ක විකාශනය වෙලා තම. ලියකොහෝ ලෑල්ලක මතු පිට සම්මට්ටමට සකස් කර ගැනීමට යතු භාවිතා කරයි යතු ගාගත යුතු ප්‍රමාණය හා අවශ්‍යතාවය අනුව කාරය කරගත හැකි යතු අර්ග භාවිතයේ පවති අර ම කිවේ භාවිත අවස්ථාව අනුව එකට ගැලපෙන්න්න ගාන ප්‍රමාණය සියලුම දේවල් එක අපිට මේ භාවිතා කරන්න මොන යත්වද කියන එක අපි තෝරගන්න ඕන්. දෑත භාවිතයෙන් ක්‍රියා කරන අත්‍යතු හා වෙදුලෙන් ක්‍රියාත්මක තුලෙස නිපද වේ. අර්මකව විදුලයෙන් ක්‍රියාත්මකනය තුත් තියෙන. මාරාම්‍යත්ත මට්ටාමයත්ත ගැටයත්ත තට්තුුයත්ත, ගොරදාම්‍යත්ත පිහයත්ත සාම්පදායක යතු අතර භාවිතා වේ. රට අපට ලන්න පුලුවන් සාම්පදායක ඇතුර්ගත් මොකදේතු විශේෂයෙන් අපි මේ වර්තමානයේ උපාග ගැන අපි කතා කරනවා ය භාවිත කරනවා වගේම අතීතේ භාවිතා වෙච්ච ක්‍රම සේල්ප උපාංග ගැන විශේෂෙන් විශයහදාරණ දරුවන්ට අමතරෝ ප්‍රායෝගික ජීවිතය සියලුම දෙෙනට විශේෂෙන් වැදගත්වයඒක නිසා ඔන්න අපි අතින්තේ භාවිතා කරපු යතුවර්ග ටික ගැනත් චටබ බල. අතිසේ භාවිතා කරපු යතු වර්ග සියල්ලමු වගේ අපි කතා කරන්න බලාපොරොත්වනෙන මටාම අන්ත්‍ර අපි කලනුද දෙැක් මේ ම්ටාමන්ත්‍ර ්‍රමාණයෙන් ගොඩක් ලොකු ප්‍රමාණයක් ගාගන්න ප්‍රමාණය විශාමයත්ත තමයි මේ මට්ාම අත රු මටාම අත ගොඩක් කලාට අපි ාච්ි කරන්නේ ලොකු ප්‍රමාණයක් පිසේසිෙන්ං ගොඩ ලෑලිතතාලයක් ඒවාගේ ජැනල්ල එක ලෑරිිතලයක් ඒවාගේ දෙයක් ගාගන්න ඉන්ට පස්ස කොටේ ත් ටම අත හැඩියම ම ඉටඩා ප්‍රමාණයෙන් අඩු කොටයත්ත ඊට පස්සේ කැටයත්ත අ බර්ගටික කිව නේ නම්ටික බැලුව ඔන්න රපස සමහන් බලාගත්ත හැකි කැටයත්ත ඊට පස්සේ පුළුක්කු යත්ත ඒටිකා අපිට බලාගත් හැගේ පුලොක්ව යත්ත ඉට පසේ මේ අත්තක කොටස්ටික ප්‍රධනවාශයයේ මෙ විශයෙන් ඉදේශය නතක් නද පිට නිකා දැගෙන ඉන්න එක වටිනවා එතකොට මේ අංක කරල තිය නවා පලවෙනි කොටස හිස කියන එක මෙතන හිස කියන එක ප දෙවෙනි කොට්ටේ කියන එක මෙතන කොටටේ ඉට පස්සේ තුංවෙනක ඇැබ කට න තුවිනි ගොටසසා අපිට බැලූත් මෙ මෙතන එබ කට අතර කූන්්ඥ හැඩේූන් හැඩේ මේ යතු තල් රන්දවාගන්න පාවිච්චි කන්න කූන් හඩේ ඉට පස පහ පෙනුම මෙතන හය කියනෙ එක බඩතලේ අත්ල යතුවල ගොඩක් කියලාට තල දෙකක් භාවිතාාව වෙනෝ මේ යතුවල බඩතලෙසා කැපුුම් තලය කියලා මේ හය මතුපිටන්තියෙන්නේ ඩ තාලයි ඒට පස හත කියන්න කැපුම් තලය හත කියන්නේ පසු පසන් තයෙන තලය කැපුන් තලේ අට තමයි මීට ඉට පස්ස නමේ පස්ස පසු පස කොටස දහයකාද මේ සම්පූර්ණ හඳ කොටස එකොලාහ කියන්නේ බඩ මේ අටකොටස විශේෂෙන් මේ දැවකොටස් වලින් හදපු යතුවල මේ යතු කන්ද ගොඩක් කලාවට ගෙවයා මඩු කල්පැවැත්ම ඉතා ඉහල දැවලින් තමයි ගොඩක් කලාට සකස් කර තියෙන නැදුන් වගේ දේවල් ඊට පස්සේ තේක වගේ ලීවලින් තමයි ගොඩස් කලාට මේ කඳ සකස් කලා කියා කියන්න ඊට පස්ේ දොලාහා කියන්නේ කට එකොට මෙතනින් තමයි තාලයේ ඉවතට ඇවිල්ලා අපිට ගන්න ඕනි ප්‍රමාණයට මෙතින් තාලයේ සිවරු මාරු කලාට පස්සේ මේ තාලින් තමයිඒ අදාල් දවකොටස් මතුපිට සැහීම සිද්ධ වෙන් එකොට ඔන්න ප්‍රධන වශයෙන් මෙතදි කතා කලා මට්ටම්මයත්ත කොටයත්ත කැටයත්ත පුළුක්ව්‍යත්ත ඊට පස්සේ තට්ටුයත්ත ජනල් රාමල ට්ටු ගාගන්න කොට ට්ටු ත්ත ඊට පස්සේ පාන්දුව යත්තඒගාවට පිහියත් ගහම සිව පොඩි සුළු කුඩා ප්‍රමාණ කොටස් තු ගානකොට මේ පිහහි අතු පවිච්ික නො පිහයතු ගඩක් කලාට ලෝහ පිහය අත් එකන් ලෝහෙන් සකස්කරු පිහ තු ස ලී පිහ අතු භාවිතා වෙලාතිය න ඊට පස්සේ බොරධම් යත්ත ඉසා බොරදම් යන්ත්‍ර එන්න කලින් බොරධම් ගාහ ගන්නත් මේ අතුර්ග තමයි ඔන්න පාවිච්චි වෙලාතියෙන් එමන ඔන්න අතිීතේ භාවිතා වු අතු ගැනත් ඔන්න ඔබට යම් අවබෝධයක් මෙතැන්දි ලැබෙන්න්න ඇති. ඉගාවට අපි කතා කරන්නවා විශේෂයෙන් ලෝහ කියත් සම්බන්ධය ලෝහ කියත් ගැන කතා කරනුට ප්‍රධාන වශය මේ රෝහ කියත් වර්ගටික තමයි අපි ගොඩක් කලාට මෙතැදි මේ කතා කරන්නේ මොකද හේතුව භාවිතයානුව මේ ලෝහ කියත් වර්ග සමහල්ලාට දැන්නන් එක රාමු තමයි පාවිච්ච කරන්න එක රාමු. ර්ග යවා කියල මාරවිට අපි අඳුනන්න්න ත්නේ අති ේ දල භාවිතා වෙන වර්තමානයේදත් මේ වර්ග භාවිතාාවෙනවා. භාවිතා කරන අවස්ථාාවන ඒ ලෝහ කපන්නද පාවිච්චිකරන් ලෝහත් මොන වගේ ලෝහද ගනත්වේ ධික ලෝහදහෙම නැත සාමාන්‍ය ෝහද කියන කනු අපිට මෙන්නම තලේ වෙනස් කරගන්න පුලුව. තලි මාරු කරගන්න පුළුවන් සාමාන්‍ය වැඩ කටයු සඳහරත් කාබ නිස්ටිල් වගේ සාමාන්‍ය තල පවිචි කරන්න පුුවන් එති නිහයනකොට. දිවේගවාන තල එවාගේව පාවිච්චි කරන්න පුුවන්ඇති විශේෂයෙන් මේ ලෝහ කියත් ගැන කතා කනකොට මේ කියත් තලේ ගැන කතාගන්නකොට දෙැතිගාන විශේෂයෙන් අගලකර තියෙන දෙතිකාන වගේ අපිට කතා කරන්න වෙන ඉට පස මේක තෙත්තිියන් ගැන එවත් චුට්ට කතා කරන්න වෙන. ඉදිරයේද අපි තවත් දැනුම ලබාගම දැනට අපි බල මේ වර්ගටික පළමනි එක තමයි සවිරාම වර්ගය සවිරාම වර්ග ලෝහ කියත ත මිට රාමුව තලෙ සබන්ධ කල මේ පැත්තර සම්බන්ධ කලළ මෙන ආර්ථතික ෑන ස්කුරප්පු කරකොල තමයි අප මේ තලේ හිරකරගන්න ්‍රාමෝඩ පළවෙනි වර්ගේ සවිරාම වර්ග එක විශේෂන් අපිට මේ රාමුව ප්‍රමාණය යාමයා කරන්න බෑ දිග අඩවැඩි කරන්න බෑ සැවිරාමුවර්ගේ තියෙන ප්‍රමාණට තමයි කියත් තලේ අපි සම්බන්ධ කරගන්න ඕන්. ඉට පස්සේ සරුමාරුර්ගේ සේරුමාරු වර්ගේ තියෙන අපිට මෙන්න මේ රාමයි දිග අඩු වැඩි කරගන්න පුළුව මේ සවිරාමුවලට වඩා හාට කියල මෙත ඔට පේනො මේ කට්ට වගේ තියෙනවා මේක එහට මෙහට ගමන්න කරලා අපිට පුළුවන් මේ රාමේ දිගාඩු වැඩි කරලා ඉටන් රූප එක කියතල මාරු කරගන්න ඉගවක දැම මෙතජ බැලුහහා මේ රාමය ගැන ්‍රාමයෙන් තමයි මේක වර්ගී කරනය වුණේ සවිරාම සහස ඉරුමාරු කියලා ඉගාවට මේ මිටේ හැඩය නුන් මෙතන ඔබට පේනො මේ මේ තල් මේ ලෝහකත ගත්තවොත්ේම පිස්තෝල මිට සහිත වර්ගේ මේ පිස්තෝල මිට සහිත වර්ගේ මටේ හැඩ අනුව කමයි මෙමතද නම්බෙලා තියෙන්නේ ස්තෝලන මිට්‍ර සහිත වර්ගේ මේකෙත් තියෙනවා මේ රාමුව සවිරාමර්ගේ විදිහයට ඇල්ල ඉට පස සසිර්මාරු වර්ගත් මේක දකින්න පුළුවන්. ඒගට බරවයට සඳහා උපයෝගි කරගත්තය ගන්නු ලබන කියත්වර්ග මේක ගොඩක් කියලාට ඔ ලොක ගැනකම ලෝහක කුට්ි වගේ ේවල් ගොඩක් ලොකොට බර්දාල පපනකොට මේ විශේෂෙන් පේනොට එකෙත් මේ රාම සිරුමාරු කරගන්න පුළුවන් ඉතා අමතරෝ මේ මිට බොහම හොදදිින් ්‍රහනය කල් ලොකු බලයක් යොදලා. අපාගන්න පුළුවන් එන්න මේකසාකස් කරලා තියෙන දොල් ලෝහ කියත් පදදාන වශයෙන් උන්නව එක තමයි දැනගන්නු නතිතකොට විශේෂෙන් නර්මකිව්ව අපි භාවිත කරන අමුද්‍රවයානු මෙන්න මේ යුදන තාලය අපිට වෙනස් කරගන්න පුොළුව ඉගාමට කියත් සම්බන්ධ ලෝ කියත් ගන කතා කළට පස ඉට පසෙම මේ අපි කතා කරන්න දෙව සඳහා භාවිතා කරන කියත් විශේෂෙන් මං මතාක් කරනවා අතිතේ තිබුණු කියත් වර්ග ගැනත් විශේෂෙන් ඔබ ික හරි දනුවත් කරන්න අපි උත්සා කරන මොකද හේතු ඒ ඔබේ දැනුමට සහ අනාගතය සඳහා ඉතාම වැදගත්වේ මොකද අතීත දේවල් ගොඩක් ේවල් විය කියලා වැලලිලා යන නිසා නේදක ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා අත් කියද අත්කියත් ගත්තහමත් ප්‍රධාන වශයෙන් දිගට ඉරණ කියසා හරකපන කියත් කිය වර්ග දෙක්තියෙන ඕකෙනසා පිට හඳුගන්නන තිය එකක් තමයි දැති මොහත්තිේ ආකාර ටමතරෝ තත්්‍යන්තේ ආකාරේ තත්්‍යන්ත බීමගෙනමයි ඉසරහි කතා කරන්න නේද ට වචන මතකතියාගන්නු තෙත්තියන්තිනාකාරය ඊට අමතරෝ දැතිවල ගැම්බුරු දැතිවල ගැම්ුරු සහ දැතිප්‍රමාණය අනුව ඔය හරහා කපන කියත් ඊට පස්සේ දිගට ඉරණ කියන්න සාමාන්‍ය භාවිතය තියන කියා වෙනස් වෙනවා එතකොට එක ඔබට විශේෂෙන් භාවිතයේදී හඳු ගන්න පුුවන් පාසලේදී වර්ග දෙකතුනම ඒගට ප්‍රායෝ භාවිතයේ තුයි වර්ග එකක තුනම භාවිතාාව වෙනවා හැබයි සම ගොඩා කලාට භාවිතාවනි සාමාන්‍ය කියත් කිය වැඩ දෙකටම විච්චිරන්න පුලුවන් සාමාන්‍ය ට දුක කියයක් තමයි භාවිතාවෙන් එකොට අත් කියක කොටස්ටික අප මෙතැදි කතා කරනවා පලවෙෙනක මීට මෙතන තිය අත් කියත මීට ඊට පස්සේ දෙවෙනක තලය මෙදමින් තලය තලේ දිගානුවත් කියත වෙනස් වෙන න තලේ දිගානුව ඇබැයි තලේ ඕනනාට වඩා දිගවෙන දිගවන්න ඒ කැපුම අපටේරජු පපාගන්න තියනවස්ථා හිමේලායන ොක ද ේතු ල දරීමට අන්රූකෝ ඇපුම ඇද අන්න තියෙන අවස්ථාව වැඩි එක න්න විශේෂී තාක්. ස මීතියම් මන එක කියන මිටයි තලයයි සම්බන්ධ කරල තියෙන මීටයම් මැන ඉගාවට කියා දත් එතකොට අත් කියත ගැන ඉගාවවට මේ දෙවිනියට අපි කතා කරනවා තහඩු කියත මේ අත් කියත සාමාන්‍යයෙන් අපික භාවිතා කරන්නේ අර මමකිවවා දැවකොටස් ඉරන්න කපන්න ඒ වගේ දේවල්ුවට තම අත් කියත පාවිච්චි කරන්නේ මෙ තහඩු කියත ඔට බැලු ැල්ට පේනවා අත් කියර හඩු කියත ිකක් සමාය ව පෙවුණන ඇත්තරම දිගාඩ මීට වඩා ර මේ දිග හදුව දන් ොක් කියලාට හඩු කියත මීට වඩා ටික් දිග අඩුවෙන් හදාන් විශේෂත්ය තියන ඔබට පේනවා මේ අත් කියත තලයට වඩා හඩු කියත් තලේ මෙන්න මෙතන ලොකු පොලර එකක් දාතය ලොක ගටර එකක් දාලයන මේ වානේවලින් මේ කොටසක් දාලාතයනෝ මොකද හේතුව අත් කියත් තලේ අපි දන්න අපි කියත අදිනකොට මොකද වෙන්න එයා දෙදරීමට ලක් නො දෙදරීමත් එ එක දෙපසට නැමීමට ලක්වෙන පැදීමට ලක්කෙන එතකොට ආරක් ැපෙන කැපුුම් ඒකාව සමහල්ලාට එක ඒකාව කියෙදෙනේ මොකදවෙන්න එක පොඩ්ඩ එහම මෙහා ඇදවෙන්න පුළුව. ති විශේෂෙන් දව මෝට්ටුගේ කපනකොට. එහම ඇද වෙලා ලිය පපාගත්තුව අපිට මෝට්ටුව හරියට වදගන්න බැරිවෙනවා නේද උස්තුරේන එහමනැත්තා ඇදයන එියට පයින එගේ දේවල් වෙන ඇති එක නිසා අන්නේ දැව මෝට්ටු කපාගන්නකොට අපි අනිවාරෙන් මේ තහඩු කියත පාවිච්චි කර. තහඩු කියත ඇ සාමාන්‍ය අත් කියත කපික භාවිතා කරන්නකොට ඒදම භවිත ගන ඩිය පඩම් මලා දැන් කරපුු කහිපෙකුත් දේනවා ඒවත් එකතු කල න භාවිතය ගැ ීඩියෝ පාඩම්මලාාවක් කරන්න එක හිද එතැදි ඔන්න මතක් කල මං විස්තර කරන්න කොහොමද මේ කියත්දක භාවිතා කරන්න කියලා. ඊට පස්සේ කතුමල්ල කතුමල්ලි කියඇත විශේෂෙන් කත්තුමල්ලි මූට ලාච්චුවට වගේ දේවල්ලුවට පාවිච්චුවනත්තුමල් මුව දන්න ාච්චක ට හත්තුමල්ල මටුව කියෙ මෝටුව කැපිීමේද විේෂෙන් මේ පත්තුමල්න කියත පාවිච්චි කරනවා ඊට අමතරෝ උල් කියත කඩා සිදරුවගේ දේවල් කපාගන්න සෙුම් ස්ථාන ෑලි අතර කපාගන්න වගේ දේවල් වට මේ උල් කියත පාවිච්චි කරන්න පුළුවන් ඊට පසේ ඇදෙන උල් කියත ඇද උල් කියත ගොඩක් කලාටම අතුරු කටවල් වගේ දේවල් එ වගේ අ පොඩි සිදුරුවගේ දේවල් පපද්දි විශේෂෙන් අරදැන් ජික්ෂුව එක පාවිච්චි කරන නන් මේ මෙන්වාට මේ දෙක්‍රියාකාරීත්වය ව දැන් ජික්ෂුවකෙන් ජික්ෂ තලාප පාවිච්චි කරන දට කලින් මේ කියත් තමයි පාවිච්චි වෙලා තියෙන් ගාවට දුන්නු රාම දුනු කියත දුනු කියත මෙතැද ඔබට පේනවා මෙන්න මේ කියත්තලය හිර කරල මෙතන මේ අපි කියන්න තරකයක් දානාය කියල මේ ලු දෙකක් ලුවාරන ද පැත්තිෙන් ගට හල ලු කොටවල් දෙකකා අතරට දකොට සදදාාලන දවකොට සම්බරනොට කරකුණනකොට මේලානුව ඇබැරිලා මේක තදවේ යත් තලේ සඳුව වවා ඇවිදිල් තමයි දුනු කියත පාවිච්චි කරල තිෙන දුන කියත ඊට පස කුඩාමකේත මෙ ගොඩක් කියලාට ලීක කැටයම් මේ වගේ දේවලාශත සහම් ලිකොටස් පපාගනන්න තමයි පාවිච්චි කරන්න පුඩාරාම කියත එකත් අපි පාවිච්චි කරන්න ඒවා කොඩි දේවල්වට ඊට පස්සේ මහරාම කියත මේක ඔබට පේනවා මේ රාමුවේ තයන තලේ දල රාමුවට තියෙන උස අඩුව ඩාරාම කේ මහා රමකේතේ ඔබට පේනවා රාමන්ද තලයට තිය උස වැඩි එතකොට එයනුව මේ ක අපා ගන්න පුළුවන් ද්‍රවවේ මේ ප්‍රමාණයක්ත් එහා මෙහා වෙනවා ඊට අමතරෝ ඇතුරු සිදුරු කියත විශේෂයෙන් අර දොර අතුරු හෙම සකස් කරන්නකොටඒ අතුරු සිදුරු සකස්කිරීමද සියුම් සිදුරු වගේ දේව සකස්කර ගැනීමේද මේ කියත පාවිච්ච වෙලා තියෙනවා ඉට අමතරෝ බන්්ඩි කිය විශේෂයෙන් හඳන් කපන්න ගස්කාපල පෙරල ගන්නකොට ද බඩි කියතන ඔබහල ඇති ගොඩා කියලාට මේ මැද මේ අග දැතිවලට වඩා කියත තාලේ මැදටයන්න්නේන්න මේ ප්‍රමාණය පළල වැඩි වෙන විජේර තමයි සකස්වෙලා තියෙන නිකංන්නර බඩක් නිර්ලතයකා බඩක් ඉදිරියට නිර්ලාතය ආකාරයට වගේ මේ දැතිවල කියතේ තලයේ සකැස්ම තියෙන නිසා බන්්ඩි කියත කියලා භාවිතා වෙන බඩි කියත ඉගවට හඳන් කියත මේ වන හත්තරම දැක් න දිස්සර රන්නදම මේ ලීර මෙශන් තිබුණට අන්තසූතතු තිබුණට ලිීමෝ තිබුණට නෙත් ස්සර පලංචේගහලා පලංචේ උඩට ලීකඳ ගෙනහල අනේද කූගහගෙන මෙන්න මේ කඳං කියත් භාවිතයෙන් තමයි එකනෙක් අද උඩ ඉඳගෙන උඩටනා දිනවා එකනෙක් පලංචේයටට ඉඳගෙන පල්ලහට දිනවා එහෙම තමයි ලීරල තියනනත් ීඩිය රූපසරහනවත් බලන්න නේ අතිතු භාවිතයන් සම්බන්ධය ඉති මේ කඳං කියත් දැන්න ඇතර මේම භාවිතය ඉතා මාඩුවයි තුොර මේ කඳං ඉරාගන්න තමයි දිහර පරාල විදිහයට ඉරාගන්න මයි මේ ඳන් කියත භාවිතා වෙලා තිෙන් ඊට අමතරෝ විශේෂයෙන් මේක මේ දැති තියෙන් එක පැත්ත කර පල්ලෙ හට අදිනකොට තමයි මේ කියතෙන් කැපීමට ලක්වන්නේ ඉහලට කියට ඇදගන්න විතර ඇත කැපීමට වඩා යෙන කිය ල ඉහළට ඇද ගැනීමක් ඒවත් ඔන්න ගොඩක් ඔබ බලන්න එකරුණු වැදගත්වේ ගට පනෙල් කියත සිවිත හඩු කියත ඊට අමතරව තරපු සාධන්නාගේ කියත විශේෂයෙන් ඔය තරපපුම සකස් කරන්නකොට ඒවැදි මේ කියත විශේෂයෙන් උපයෝගී කරගෙන තියෙනවා ඊට පස්සේ අඩ පලු කියත අර බ්ඩි කියත වගේ හැඩේකට නේතු සාමාන්‍ය එකම ප්‍රමාණීත අර්මය ආරම්බේඳල අවසානය දක්වා එකම් ප්‍රමාණයට මේ තලයන විදිර අඩපලු කියත විශේෂයෙන් කඳන් පලුකරගන්න පාවිච්චි කරපු කියත භාවිතා විච්ච කියත. ඉතින් මේම ගැත් තියම් දැනුවක් ඔ ැනුම හොයන්න විශේෂෙන් මොකද ේතු ක්ෂණේදය හදාාරන්නකොට දැනුම ගවේශණ ඉතා වැදගත් මේ වර්තමාන දැන්මට වඩා අතීත දැනුම ගවේශණය කරන්න එක මං හිතන් උබට බොහොම වැදගත් වේ හරි ඔන කියත් වර්ගටික ගැන විදිරි තම අපි කතා කරන්න ඉගාවට ඔන්න මම අර කියත් ගැන කතාගන්නකොට තත්වියන් ගැන කිව්ූ විශේෂෙන් දුවපුතේ මේ කැපූ මවද කියත් තල සාමාන්‍යෙන් අරපිසකල සෝවලට පාවිච්චි කන්න තලාාර කලින් දැ අපි ේ පවටූල් ගැ හඳුන්නන කො වගේ තලවද විශේෂ මේ කැකුම් අ ෞද්වල මේ දැතිමගින් කැපීමක් කරගෙනයි යන්න දැතිමගින් ලියක් වෙන්න පුළුවන් ලෝහැයක් වෙන්න පුළුවන් ඒක කපාගෙන යනකොට ගොඩක් වෙලාට මාශය හරහා කපනු අපි හරහා හිඉරණවා නේද. ඒවගේ කරකොට ගොඩක්වෙලාට මේ දැතිමගින් අපපාගෙන යනකොට අපි භාවිතා කරන්න ඒ වැඩකොටසේ ගනත්වේ වැඩීන පිකක් දුර අපාගෙන යනකොට මොකද වෙන්නේ මේ කියත හිරවීමකට ලක්වෙෙන ඒකට හේතුව තමයි गन कैपන प्र්‍රमाණය गाන कම තමයි किත්ताले गाना कම वह हिरවීම वालावान අප කරන්න मुका किताले गाන कමට වඩा कैपूම් वासी औरदतिමगින් कैपिलने වාसी टිका වැඩි करරगाण सामान්‍ය අतिත ला සම්පदाय को කියන දෙताමයි कपूम वासी किताले गाන कमवाගේ तुंगूने उदाहरणයක් विधर किताले गाना का मिलमीटर देखाක් केला प हතු कपू वावहाया मिलमीटर या ප්‍රමාණය තුංගුණෙකට අසන්න ප්‍රණයක් කියන්න තියන්න ඕනනි කියව තමයි ඉස්සරයින්ඳදලා කියන්න දැන්ලගේ ප්‍රමාණ නේ විද්‍යාත්මක ගොඩක්ද්‍යයන කරලාති නිසා දැන්ගේ ප්‍රමාණ අඩු කරල වෙනත් ක්‍රම ේද නේද පර්තමාන උපකරනවට පාවිච්චි වෙනවා කෙසේ වෙතත් ඔය කැපුූ වාසිය තියෙනකොට විශේෂයෙන් අරපි කතාකන සාමාන්‍ය කියතක් සර්තුල සොයක් ඔබ ඒ දැති දිහා බැලුවත්යෙන් බට පේවා නේද. හරියට නිකන් තලේ විදියට නේද. කෙලින්ම දැතිටිකනෑ ඔට බැලුවොත් පේනවා දැති මොකද කරලා තියෙන්. ි ාසිය කන විදිර නමලතින. ලෝහ කියත්ගැන අපි කතා කලාන්න මුලින් හක්සෝ න ක්සෝ ගෙන කතා කලා ක්ස ති ඉතාම චූඩි දැත්ත අපිට පේලි නැත්තර නේත් ඇති ඒවගේ අදත්ත දත්ත හැට ගහන්න බැහහිද එකඔට පේනවා එක නිකං දැති ටකීපයක් රැලි කල්ලතින් වන් පැත්තට කරල්ලා දකුණු පැත එකරල්ලක් නේත් මට දක්ුණට ඔය විදිර තලේ සල දැ හාවව බල තලය කරගෙන මෙහමකට ඔබ දකින පුළුව පායගක වන්නම ට පේෙන්නන මත මට මතා කරන්න ඕන. නේත්. යගක විඩියෝ ගැ කනකොට ඇක්ටිකල් කැනකොට ඔන්න පෙන්න්න කියත්තලය කරගෙන ඉතින් මේ දැති මේ විදිරර කැපුමාසියක් කියන විදි කැපුමාස කියත් තලේ ගනකමට වඩා වැඩිවෙන්න සකස් කරීම කළම අපි හඳන්නනවා තෙත්තිියන් තැබින් තෙත්තිියන් තැබී තතියන් තැබිම දපුත විශෂෙන් ක්‍රමේද තුනාා ගැන අපි කතා කන එකත්තමයි තුනකට වැඩි කමද තින හැබැ ප්‍රදානමශයෙන් අප තුනක් ගැ කතා කන එකක් තමයි රැි තෙත්තිම් රැලි තෙත්වයම තියන්නේ උඩාදැති තියෙන කිය අල සඳහා ඒ අපිතා කරපු ලෝහ කියත් ල සඳහා අපි රැලි තෙත්වීමමත් තියන්න එකයන්නේ දැති කීපයක් රැලි විදිහට එක රැල්ලාක්න් පැත්තර අනිතරල දකුණට විදියටට රැලි විදිහට නමන් එකක් කැරෙකක් මට දකුණට අමට දුණට එන්න දැති කපයක්ක්හ රැලි තෙත්තම ඊට පස්සේ අපිට තියෙනවා ඒකාන්තර තෙත්වයීම කියලා ඒකාන්තර තෙත්වයම කරන්නේ තිිකක් දැති ගනකම වැඩි කියත් අල සඳහා එක දැත්තක් වමට අනිදැතු දුණට වමට දකුණට වමට දකුණට එක කැර එකක් නමාගෙන යනු රැලි තෙත්තිය එතකොටත් කැපුන්වාසය කිය තලේ වාසට වඩා වැඩි වෙන එතකොට අනිමාරෙන් අර්මකිව ආසන්න වශයෙන් යත් තලේ ගනකම්වාගේ තුංගුණයක් කැපුන්වාසයන විදියට තමයි ඔය තෙත්තිියන් තියන්නේ තුංගනි ක්‍රමය තමයි තුන් තෙත්තියම කියන එක තුන් තෙත්තිය තු තෙත්තිියමදි කරෙන්නේ පලවෙනි දැත්තවමට නැමවා දෙවිනි දැත්ත එවිදිට තියන තලේ තියෙන විදිහට සාමාන්‍ය විර තිය. අප තුංවිනිද ඇත්ත දකුණට නමනො පලවිනිිය මමට දෙවිනි අවිදිටම තියෙනවා තුන්විනිිය මමට ඒ පි කියන තුන් තෙත්තියම කියලා කො ඔඒ තත්්‍යයා ආකාරතුුණ මයි දාාන වශයෙන් භාවිතාවෙන් එතකොටඒ භාවිත කරන ආෞධඋපාර්ණයනු භාවිත කරන ඒ ද්‍රව්‍යයානුව එත්තියනුන් වෙනස් වෙනවා ඉති විශේෂෙන් මතකතියාගන්න ඉතින් තෙත්්‍යයන් යෙනකොට විශේෂය අති්‍යත් අර මේ අපිගතා කරන්න බන්ඩි කියියත් ය කඳන් කියත් පලු කියියත් ඒවාගේවා තෙත්‍යයන් තියනකොට විශේෂෙන් කියත්නනේ බසුනෑල කොහොම පවිච්චි කරන්න අහබ දැකලතියනවා පලාගින්න ඔබට සමරරිට හරපුරද ඇයට ෙර ුලහෝජනලය මදාදන බස්සුන්න ලාවාන ගොඩක්කායි පාවිච්චි කරන්න යකඩ ඇනක හිස අරගෙන නේ කියත දැත්තා කර දැත්තා එක පැත්තකට ගාගෙන යනවා පල්ලහට මිතිින් දැත්තාකොඩ තිබා එන හිස තටුුව අද්‍යැම නේ දේවිසි එක පැත්තා එකක් කරකා එක පැත්ත කරනනවා අයි කියතනනි පැත්ත හරු අ නිටි අනනි පැත්තර නම ඒ ක්‍රමේ තමයි ටිකක් කර හල පයෝගතාවය තියන හැබැ ඇතටම මේකට භාවිතා කරන්න පුළුවන් නියම ක්‍රමයේදේ තමයි මෙන්න මේ තෙත්්‍යන්තියන උපාංග දෙක එකත් තමයි කියත් දත්තිය අතුර කියන එක යන් දත් අතුර කියන එක මේක ඔබට පේනවා මේ විවිධ කියත් දත්වයට මේ යතුර කටවල් හදලති නෝ තනි අතුරත්තිී අපිට පුළුවන් ඒකෙන් අර තලි තෙත්තියන්ති යන්න අපිට බෑම මෙතැදිි ප්‍රධාන වශයෙන් ඒ අන්තර තත්ය මෙමැත්තන තු තෙත්තිම තිය පුුවන් අපි දැති එකක් කැරකද මෙන්න මෙතනොට පේනවාො එකක් වන් පැත්තර නමල අනික දකුණු පැත්තර නමලතින් එතකොට එකම බලයයක් යොදලා අපිට පුුවන් මේ යතුර ආධාරෙන් තෙත්්‍යන්තියාගන් එහම නැතං විශේෂෙන් භාවිතා කරන උපන්ගේ තමයි තෙත්තිියන් අඩු මේ තෙත්තිියන් අඩුව අපිට පුළුවන් මෙන්න මෙතන සරුමාර කරන්න පුළුවන් අපි කොච්චර මොනවාගේ තලයකට පාවිච්ච කරන්න ෝචර ගනකම තයකරද ගැබරු තයෙකදට පසෙ කොච්චර අපි නමාගන්න ඕනද කියනෙ ඉට පස අපිට මෙතරින් අල්ල තෙත්ය අඩුවනු මේ කියත් දැති නමාගන්න පුළුවන් එහනම් ඔන්න යම අවබෝධයක් ලැබෙන් ඇති නේද මේ තෙත්තිවියන් අඩු සම්බන්ධෙන් ඉට පස කියත් සම්බන්ධයෙන් තෙත්වියම කිය මුකක්ද කිය එක සම්බන්ධය නත් එක ප්‍රෝජනත්වේවි ප්‍රායෝගිකෝ මේ අවදු උපරණ හැසිරවීමේදති ශේෂෙන් අවදුපරණ හැසිරවීම කරමවේදගෙන අපි වීඩිය පාඩම්මලා කරගෙන නවා අතරදි මේ සම්බන්ධයනු තුන්න ටටිකක් කතා කරන්න ඔබට ඔන්න අපි පොරොන්දුවත් දෙනු you yeah.